චෙන්ඩීයිටි නිවසිලබස් එකේ චෙන්ඩීයිටි 20:12 ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් ප්‍රෝග්‍රෑමින් නැත්තම් ජාව තියෙන සබ්ජෙක්ට් එක මේකේ 2021 එක්සෑම් පේපර් එක අපි සාකච්ඡා කරා. එතකොට මීට කලින් වීඩියෝ 4-5 වීඩියෝ 5කින් අපි මුල් ප්‍රශ්න 5 ඉවර කරා. එතකොට දැන් අපිට ඉතුරුලා තියෙන්නේ මේකේ අන්තිමම 6 ප්‍රශ්නේ විතරයි. ඉතින් අපි මේ වීඩියෝ එකේදී ඒ අන්තිම ප්‍රශ්නය කොහොමද කරන්නේ කියන එක බලමු. ඉතින් මේ අන්තිම ප්‍රශ්නෙට ගියහම මේකේ මුලින්ම අහනවා what is the use of java sync framework කියන එක. හරි. එතකොට මොකද්ද java sync framework එක කියලා කියන්නේ? එතකොට මේක ගත්තහම මේක GUI එහෙම නැත්නම් graphical user interface විදියට අපිට ඇප්ලිකේෂන් ගොඩනගා ගන්න ඕන කරන GUI component set එකක් තියෙන framework එකක්. ඒකට ඒකටම event handling, look and feel වගේ features අඩංගුයි. ඉතින් සරලව ගත්තොත් Java sync framework කියලා කියන්නේ අපේ GUI desktop application ගොඩනගා ගන්න අවශ්‍ය කරන GUI component set එකක් තියෙන framework එකකට. එතකොට GUI components කියලා කියන්නේ buttons, menu ඒ වගේ දේවල්. හරි. එතකොට ඕක අපිට ගන්න පුළුවන් එතෙන්දී. ඊට පස්සේ දෙවෙනි කොටසේ අහනවා what is event handling in java write 3 steps to handle an event with java sync. එතකොට මොකද event handling කියලා කියන්නේ? ඔය කිව්ව GUI application වල ඒ interface එකේ මොන හරි user interaction වෙන එකක් තමයි අපි ඉවෙන්ට් එකක් කියලා කියන්නේ. එතකොට ඒක හෑන්ඩල් කිරීම තමයි අපි ඉවෙන්ට් හෑන්ඩලිං කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් user interactions කියලා කියන්නේ ඒ interface එකේ තියෙන button එකක් click කරනවා. එහෙම නැත්නම් මොන හරි menu item එකක් select කරනවා. එහෙම නැත්නම් text box එකක text එකක් enter කරනවා. ඉතින් ඔන්න ඒ වගේ user interactions. ඒ අවස්ථාවල්දී කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක හෑන්ඩල් කරන එක අපි ඉවෙන්ට් හෑන්ඩලිං කියලා කියනවා. එතකොට මේ ස්ටෙප් තුන මොකද්ද ඉවෙන්ට් හෑන්ඩල් කරන්න පාවිච්චි කරන්නේ? එතකොට පළවෙනි එක තමයි අපි මේකේ ඉවෙන්ට් ලිස්නර් එකක්, ඒ කියන්නේ ඉවෙන්ට් ලිස්නර් ඉන්ටර්ෆේස් එකක් ඉම්ප්ලිමන්ට් කරගන්න ඕන. ඉවෙන්ට් එක වැඩ කරන්න නම්. එතකොට පළවෙනි එක ඒක. ඊට පස්සේ දෙවෙනි එක තමයි අර මොකක් හරි කොම්පොනන්ට් එකක් තියෙනෝනේ මේකට මේ ලිස්නර් එකට අදාළ. ඒ කියන්නේ බටන් එකක් ක්ලික් කරනවා නම් ඒ බටන් එක තමයි කොම්පොනන්ට් එක. එතකොට අන්න ඒ කොම්පොනන්ට් එකත් එක්ක ලිස්නර් එක රෙජිස්ටර් කරන්න ඕනේ. ඒක තමයි දෙවනි පියවර වෙන්නේ. එතකොට ඒකට රෙජිස්ටර් වුණාට පස්සේ ඒක ක්ලික් නම් බටන් එක ක්ලික් නම් ඔන්න ඒක හරි. එතකොට ඒකට අර ඉන්ටර්ෆේස් එක රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි ස්ටෙප් එක තමයි මේ හෑන්ඩලින් මෙතඩ් එක ඩිෆයින් කරන එක. ඒ කියන්නේ ඒකෙදි තමයි අපි කරන්නේ මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මොකද්ද වෙන්න ඕනි කියන දේ ලියන්නේ ඔන්න ඔතෙන්දී. ඉතින් ඔන්න ඔය තමයි ස්ටෙප්ස් එන්නේ. හරි. ඊට පස්සේ 3 write java code to create below interface using java sync ලකුණු 8ක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක් දීලා තියෙනවා. මේකේ text box දෙකක් මැද දාන ලකුණක් තියෙනවා. calculate button එක සහ මේ පැත්තෙන් text box එකක්. එතකොට මෙන්න මේ ඉන්ටර්ෆේස් එක හදන්න ඕන. අපි ඒකට කෝඩ් ලියන්න ඕනේ. ඒකට තමයි ලකුණු 8. දැන් හතරෙනි කොටසත් මේකට සම්බන්ධයි. user will input two numbers and when click on calculate button. two numbers. මෙතෙන්ටයි මෙතෙන්ටයි මේ දැන් ලකුණ ලියන්නේ තියෙන්නේ මැද. two numbers enter කරලා calculate button එක click කරාම මොකද කියන්නේ? total will be displayed in the last text box. මෙන්න last text box එක මෙතන. මෙතන total එක display වෙන්න ඕන. එතකොට මේකේ තියෙනවා fill in the blanks to handle the event using listener interface. එතකොට code එකක් දීලා තියෙනවා. මෙන්න මේ code එකට අදාළව මේකේ histan ටික පුරවන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් මෙන්න මේක හදන code එකත් ඒ code එකේම කොටසක්. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නේ උත්තරේ තියෙන code එක ඇතුළෙමයි. එතකොට මේ තියෙන ඉන්ටර්ෆේස් එක හදන්න ඕනේ කොහේද? මේක ගත්තොත් බලන්න අපිට import java home එකක් තිබිලා class calculator extend jframe home තියෙනවා.
මේ ක්ලාස් එක ඇතුලේ මෙතඩ්ස් කීපයක් බලාගන්න පුළුවන්. පබ්ලිකොයිඩ් සෙට් GUI. මේ සෙට් GUI එකේ තමයි අපි අර ඉන්ටර්ෆේස් එක හදන්නේ. මෙන්න මේක හදන්නේ එතන. මේ තියෙන්නේ මෙතන තියෙන code to create add components and set size layout and visibility. ඔන්න ඔතන අපි කරන්නේ ඕනේ ඔන්න ඒ කිව්ව තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ ටික. එතකොට ඊට අමතරව තව එකක් තියෙනවා මෙතන. ඊතනින් පස්සේ main method එකකුත් තියෙනවා. ඕක තමයි code එක තියෙන්නේ. එතකොට මේ ලකුණු 8ක් ගන්න කොටස මේ code එකේම මෙන්න මෙතන ලියන කොටස. ඒ කියන්නේ මේ public void set GUI කියන මෙන්න මේ කොටස ඇතුලේ ලියන ටිකක් තියෙන්නේ. ඊට පස්සේ අපිට ඊළඟ එක හතරවෙනි කොටස මේ කෝඩ් එකේ හිස්තම් පුරවන එක. ඉතින් අපිට ওই දෙකම එකට උත්තරේ විදියට කතා කරන්න පුළුවන් තුනේ හතරේ කොටස් දෙක එකට සම්බන්ධ නිසා. හරි කොහොමද කරන්නේ කියලා අපි බලමු. මම මේක ඇතරම් පොඩ්ඩක් හදලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ගත්තා. ඉතින් ඒක මම ස්ක්‍රීන් ෂොට් එකක් උදාහගත්තා. පොඩි වෙනස්කමක් තියෙනවා මම හදපුගේ මේ මේකේ මේ ටෙක්ස්ට් බොක්ස් වලට වඩා බටන් එක පළලින් වැඩි වගේ මම එක ගන්නට හැදුවේ එක. ඒ ඇරෙන්න වෙන වෙනසක් එච්චර ලොකුවට නැහැ. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියන එක. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4යි තනි කෝඩ් එකක්නේ. එකටම බලමු කොහොමද මේ සම්පූර්ණ එක කරන්නේ කියන එක. මේ තියෙන්නේ අර මම කිව්ව හදාගත්තු අර වගේ ඉන්ටර්ෆේස් එක මම මෙතෙන්ට දාගත්තු ස්ක්‍රීන් ෂොට් එක. අර මේ পেපර් එකේ තියෙන කෝඩ් එක මම මෙතෙන්ට අරගෙන දිනනවා. හරි. එතකොට අපි මේ A B C D E F G කියන හිස්තැන් ටික පුරවන්න ඕන. ඒ එකම මෙන්න මේ set GUI කියන එක ඇතුලේ මෙන්න මේක හදන කෝඩ් එක ලියන්නත් ඕන. හරි. කොහොමද වෙන්නේ? එතකොට මෙන්න මේ දේවල් ටික අපිට මෙතෙන්දි දැනගන්න ඕන මොනවාද? මේ දේවල් කිව්වේ මෙන්න මෙහෙමයි. බලන්න මෙතන J text field. මේ form වල J text field කියන්නේ මේ text box. එතකොට මෙන්න මේක. මේක ගත්තොත් ඒකේ නම තියෙනවා මේ first number. ඒක අපි ඉස්සෙල්ලාම අඳුනගන්න ඕන. මේක label එකක්, J label එකක්, addition label කියලා කියන්නේ මෙන්න මේ ධන ලකුණ label එක. ඊට පස්සේ second number කියලා කියන්නේ මෙන්න මෙතන. ඊට පස්සේ button එකක් තියෙනවා calculate button කියන්නේ මේක. ඊට පස්සේ answer text field එකක් තියෙනවා answer. ඔන්න ඔය කොටස් ටික අපි හරියට අඳුන ගන්න ඕන. එතකොට මේක හදද්දී අපිට අපි හිතන නම් දාන්නත් බෑ. මොකද මෙතන කෝඩ් එකේම දීලා තියෙන නම් ටික ඒවත් එක්ක තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. හරි අපි කෝඩ් එක සම්පූර්ණයෙන් බලමු කොහොමද වෙන්නේ කියන එක. එතකොට මේකේ මෙහෙම හරි පොඩ්ඩක් ඉන්න. මේ ටික හයිඩුනා මම ආපහු ගත්තා. හරි එතකොට මෙන්න මෙහෙමයි. මේ කෝඩ් එකේ සාමාන්‍ය මෙතන අපිට බලා ගන්න පුළුවන් import java.awt.event. කියලා තරුව දාලා තියෙනවා. මේකට සාමාන්‍යයෙන් ඇත්තටම අපි තව එකක් import කරන්න ඕන. මෙහෙම javax import javax.string. එතකොට string වලින් මේ කරන්නේ javax megex හරිද javax string dot තරුව කියන එක මෙතන තරුව නෙමෙයි මෙතන x අකුර. එතකොට මෙන්න මේකත් මේ මුලින් import වෙන්න ඕන. ඉතින් ඕක තමයි වෙන්න ඕන දේ. හරි. එතකොට මම ඒක ඇලම කළා. ඉතුරු එතනින් පහල ටික කරන් යන්න. මේ ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් class calculator extends jframe. jframe වලින් තමයි extend කරලා තියෙන්නේ. ඒකයි මේ frame එක හදාගන්න. තව implements මෙන්න implement කරන්න තියෙනවා මේක. extends jframe. ඒකට තමයි අපි අර sync කියන එක import කරගත්තේ. මෙන්න events තියෙනවා මෙතන. ඒකිනුත් ගන්න ඕනේ implement කරන්න ඕනේ මෙන්න මෙතෙන්ට. එතකොට ඒට ලියන්න තියෙන්නේ ඒක
මේ මොකද බටන ක්ලික් කරහම වෙන්න දෙයක් තියෙනවනේ. එතකොට අන්න ඒක වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මෙන්න මෙතෙන්ට action listener කියලා. එහෙනම් ඒ කියන එකට අපි ගන්නෙ මොකද්ද? මේ විදියට action listener ඔන්නක තමයි ගන්නෙ. එතකොට action listener කියන එක අපි ගන්නවා implement කරනවා ඒකෙන්. මේක තමයි අර කිව්ව අර කලින් කිව්වේ event handling කරන step 3ක්. ඒකේ පළවෙනි පියවර අපි ඒ කියන්නේ listener එක listener interface එක implement කර ගැනීම. එතකොට action listener කියන එක අපි ওই විදිහට implement කර ගන්නවා ওই පළවෙනි step එක. හරි, ඊට පස්සේ අපිට design කරන්න තියෙනවනේ. මම මේකත් මෙතනින් දැන් මකන්නම්. මොකද මෙතන ලියන්න දේවල් ටිකක් වැඩිපුර තියෙනවනේ. හරි, දැන් මම මේකේ මෙන්න මෙතන code to create add components and මෙන්න මේ set එකට මෙන්න මේකට අදාළ මෙතන ලියන, ඒ කියන්නේ මෙන්න මේ මොකද මේ set GUI කියන මේ method එක ඇතුලේ ලියන ටික මම ගන්නම්. දැන් මෙන්න මෙහෙමයි. මේකේ අපිට දීලා තියෙනකේ මෙතන මොකක් title එකක් නැහැ. නිකන් මෙන්න මේ icon එකක් තියෙනවා විතරයි. සමහර ඒවා තියෙනවා මෙතන මොකක් හරි calculator වගේ title එකක් දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් කොහොමද කරන්නේ කියන එකත් මම කියන්නම්. මේ set GUI කියන එක ඇතුලේ එතකොට අපිට දෙන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. set title අපි හිතමු මේකට අදාළ නැහැ ඒක calculator කියලා. මෙහෙම එකක් දුන්නොත් ඒකෙන් වෙන්නේ මෙන්න මෙතෙන්ට calculator කියලා එන එක. ඒක මෙතෙන්ට අදාළ නැහැ. හරි, එතකොට මොකද මේකෙදි එහෙම එකක් නැති නිසා මේක වැඩක් නැහැ අපිට ඇත්තටම. හරි, එතකොට ඊට පස්සේ මොනවද ඕන වෙන්නේ? ඉතින් මේක ඕන නැති නිසා මම මේකත් මකන්නම්. දැනට මම මේක ලියලා පෙන්වුවේ එතන වචනයක් තිබුණොත් කොහොමද කරන්නේ කියන එක. ඒකේ set title එක නැති වුණාට title එකක් නැති වුණාට අපිට ඊළඟ එක වැදගත් set size කියන එක. මොකද මේක size එකක් තියෙනවනේ, දිගයි පළලයි. ඒක ලියන්නේ මෙහෙමයි. මෙන්න මේ මෙතන ඇතුලේ තමයි මේ ඔක්කොම ලියන්නේ. ඒ කියන්නේ set GUI ඇතුලේ අපිට මෙහෙම පුළුවන් set size මේ method වල නම් ලියද්දී මුලින්ම සිම්පල් අකුර වලින් පටන්ගෙන ඊළඟ වචනේ කැපිටල් වෙනවා මුල් අකුර. හරි, set size දැන් මම මේක හදන්න නම් දුන්නේ මෙහෙමයි 550යි 100යි කියලා. එතකොට මෙන්න මෙහෙමයි මම දුන්නේ. ඒක ඉතින් මේ යගයන්ම වෙන්න ඕන කියලා එකක් නැහැ. තේ මේ කියන්නේ මුලින් තියෙන අගය 550 කියන්නේ මේකේ දිග, 100 කියන්නේ මේ උස. එතකොට ඔන්න ඔය විදිහට තමයි මම ඒක ගත්තේ. එතකොට ඒක අපිට අර ගැළපෙන විදිහට ඕන දිග අපලලා දාලා හදන්න පුළුවන්. මෙතන අර දිගටි හැඩේ නිසා මම ඔහොම ගත්තේ. ඉතින් ওই විදිහම තියෙන ඕන කියලා නැහැ. සයිස් එක නම් අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව එකක් මෙන්න මේ close button එක ක්ලික් කරාම ක්ලෝස් වෙලාම යන්නේ. ඒ කියන්නේ මේක නවතින්න. සමහර වෙලාවට මේක නවතින්න නැතුව බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනවා මේ ෆෝම් එක විතරක් ක්ලෝස් වෙලා. ඒකට අපිට ඕන මෙන්න මෙහෙම එකක් දාන්න පුළුවන්. set size එක හරිනේ. set default අපිට ඔහම ගන්න පුළුවන්. ඒ කියන්නේ default මෙන්න මේ close එකෙන් වෙන්නේ මොකද්ද කියන එක. default close operation මේකේ වරහන ඇතුලේ මෙන්න මෙහෙම එනවා. දැන් මේක j frame එකක් නේ. මේ sing වල තියෙන මේවා j frame. එතකොට මේ frame එක ඇත්තටම j අකුර මුලට එනවා. එතකොට ඒකේ මේක මේ වරහන් ඇතුලේ ටික මම පොඩ්ඩක් යටින් ලියන්න. J frame
capital J, F අකුරත් capital, frame, dot. ඊට පස්සේ අපි ඔක close වෙන්න exit වෙන්න ඕන කියන එක exit on close කියලා capital වලින් ලියන්න ඕන. exit underscore on close. මේකත් ඇත්තටම අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි මෙතෙන්දී. මොකද මේකේ මොකද වෙන්නේ? ඒක ගන්න මෙන්න මේ close button එක click කරාම exit ම වෙන්න. මොකද සමහර වෙලාවට එහෙම නැති වුනහම මේක close වුණාට ඇත්තට මේක background එකේ වැඩ process එක දිගටම වැඩ. ඉතින් ඒකට තමයි අපි ඕක පාවිච්චි කරන්නේ. ඒක ඉතින් මෙතෙන්ට අත්‍යවශ්‍යම දෙයක් නෙවෙන නිසා මම ඒකත් මකන්නම් මෙතෙන්දී. ඊට පස්සේ අපිට layout එක තියෙනවා. set layout කියලා අපිට දෙන්න පුළුවන්. set layout ඒක null කියලා අපි දෙන්න ඕන මම හදන විදියට. මොකද මම හදන්නේ මේවා manually මේවට size දීලා. එතකොට ඒක null කියලා දෙනවා. හරි. එතකොට මේ තියෙන්නේ create add component set size and layout and visibility. ඔහොම ටිකක් තියෙනවා. හරි. දැන් ඔය form එකට අදාළව තමයි ඔක කරේ. ඒ කියන්නේ size එක 550 දිග 100ක් උස. මේ අගයන් දෙකෙන් layout එක null කරා. දැන් අපිට මෙන්න මේ components ටික හදලා තියෙන්නේ. මෙන්න j හදලා කියන්නේ මෙහෙම define කරලා තියෙනවා. හැම එකම බලන j text field, j label, j text field, j button, j text field. j කියන එක මුලට එනවා. හරි. මේකේ දැන් අපි දන්නවා first number. මේ first number කියලා එකක් තියෙනවා. ඒක j text field වලින් හදලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේක කියලාත් අපි දන්නවා. first number කියන්නේ. එතකොට ඒක අපිට ගන්න පුළුවන්. දැන් හදලනේ කොහොමද තියෙන්නේ මේ නම පාවිච්චි කරන්න. මේක අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මොකද්ද මේ තියෙන විදිහටම ලියන්න වෙනව. මොකද අකුරු ටික මේකේ දීලානේ කෝඩ් එකේ. ඒව වෙනස් කරන්න බෑ. එතකොට අපිට first number equal මොකද්ද? දැන් අපි object එක හදනකොට new. එහෙනම් new ඒකේ වර්ගය. new මොනවාද? j text field. ඔන්න ඔය විදිහට මෙන්න මේ දෙක එනවා. හරි. ඉතින් ඔහොම දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟ එක තියෙනවා මොකද්ද? additional addition label. මෙන්න මේ ධන ලකුණ තියෙන label එක. එතකොට ඒකට අපි ලියන්න ඕන addition label equal. එහෙනම් ඒකත් අපි දන්නවා මොකද? new j label කියලා. මේ තියෙන්නේ ඒක j label වලින් ආරම්භ තියෙන මෙතන j label addition label. එහෙනම් new j label. හැබැයි ඒකේ වරහන් ඇතුළට අපි දානවා label එකේ තියෙන ධන ලකුණක්. ධන ලකුණ දැම්මහම ඒක තමයි label එකේ ධන ලකුණ පෙන්වන්නේ. අපිට ලේබල් එකේ ලියන්න ඕන දේ ඔතන ලියන්න ඕන. දැන් ලකුණ තමයි දැන් ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒ කියන්නේ මේ addition label කියලා ගත්තේ මොකද්ද? මෙන්න මේ ධන ලකුණ. හරි. ඊට පස්සේ තියෙනවා second number කියලා මේ කොටුව. මේ තියෙන second number. ඉතින් second number කියන්නේ j text field මනි. එතකොට මොකද්ද? මෙන්න මේ පෙළියම ආයි මම මේක ලියන්න ඕන නැහෙනේ. මෙතනින් ලියන්න ඕන second number කියලා. new j text field එකම තමයි. මොකද ඒක text field එක මේ කොටුව type කරන කොටුවක්. හරි. එතකොට ඒ කියන්නේ second number number second number equal කියලා මෙන්න මේ j text field එකම එන්න ඕනි. හරි. ඊට පස්සේ ඊළඟ එක තියෙනවා බටන් එක. මේ මෙන්න මේක කැල්කියුලේට් බටන් එක. හරි. එතකොට මෙතන තියෙනවා ඒක කැල්කියුලේට් බටන් තමයි නම. ඒකේ ටයිප් එක J button. එතකොට
එහෙනම් අපිට මෙතන ඒක ඩිෆයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේක ඇතුලේ ඔය ලියන්නේ calculate button. අකුරු හරියට තියෙන්න ඕන, මම වැරදුවද නෑනේ. එතකොට calculate button equal මොකද්ද? ඒක j button එකක්. එහෙනම් new j button. හැබැයි button එකේ calculate කියන වචනේ තියෙනවා. ඒක නිසා අපිට මෙන්න මේක ඇතුලේ calculate කියලා දෙන්න පුළුවන්. මෙහෙම දැම්මා ඔය විදියට. හරි. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ඊට පස්සේ මෙන්න calc answer කියලා මේ text field එක answer කියන කොටුව. calc answer ඒක j text field එකක්. එහෙනම් මොකද කරන්න ඕනේ? calc answer, sorry, මෙහෙම calc answer මොකද්ද? මෙන්න මේ වගේ j text field එකක් මෙතනින් විදියම තමයි මේකෙත් එන්නේ. ඉතින් ඒක මම වෙනම ලියන්න ඕනේ නැහැ. j text field එකක් new j text field කියලා ගත්තනම් හරි. හරි. එතකොට ඔන්න ඔය ටික අපිට ඔය පහට, ඒ කියන්නේ 1 2 3 4 5. මෙන්න මේ ටිකට, ඒ කියන්නේ මෙතන හදලා තියෙන මෙන්න මේ පහට අදාළව අපි මෙතන ඔය පහ ලියන්න ඕන මේ විදියට new මේක දාලා. හරි. එතකොට මම මෙතන මේ මේකයි මේකයි හිස්ව දිවේ, ඒක ඉන්නේ j text field කියන මේ පළවෙනි එකේ විදියමනේ. text box නේ තුනම. ඒක නිසා. හරි. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ඊට පස්සේ අපිට මේකේ මේවට size එක. දැන් මේව දානව තමයි හදනවා size එක දෙන්න ඕන. අන්නේ size එක දෙද්දි මෙහෙමයි. අපි දැන් මුලින්ම ගන්න first number කියන එක. ම first number ඕකනි dot අපි දෙනවා ඒකට set bounds කියලා. එතකොට set bounds මොනවද ලියන්නේ? දැන් මෙන්න මෙහෙම උතන අගයන් හතරක් අපි දෙනවා. මම මෙහෙමයි දුන්නේ, මේක හදන මම දුන්නේ මෙහෙම 50 20 100 20 කියලා. මොකද ඔය හතරෙන් කියවෙන්නේ? මේ කියන්නේ මුල් අගයන් දෙක කියන්නේ පිහිටීම 50 20. ඒ කියන්නේ මෙන්න මේ 50 කියන්නේ මෙතන ඉඳලා 50ක් දුරින්, ඒ කියන්නේ x පැත්තට. ඊට පස්සේ 20 කියන්නේ මේ තැන ඉඳලා 20ක් පහළි. අන්න එන විදිය 50යි 20යි. 100 කියන්නේ මේකේ දිග. එතකොට මෙන්න මේ ප්‍රමාණිත 100 කියන්නේ මේ දිග. 20 කියන්නේ මේ උස. මෙන්න මේ උස. එතකොට පැහැදිලි ඇති මොනවද දෙන අගයන් ටික කියලා. එතකොට මේකම අපි දාන්න ඕන මොහොකටද? ලේබල් එකට දෙන්න ඕන. ලේබල් එකට දෙද්දි කොහොමද දෙන්නේ? මේකම තමයි. එතකොට addition label dot set bounds අගයන් ටිකක් එනවා. අන්නේ අගයන් ටික විතරක් ලියන විදිය මම කියන්න. හරි. අගයන් විතරක් ලියන විදිය ගත්තොත් මෙන්න මෙහෙමයි. දැන් මේක 50කින් නේ මම පටන් ගන්න කිව්වේ. 50යි මේ පැත්ත, මේක ඊළඟට 100ක් දිගයි. මේ දිග 100යි. ඒ කියන්නේ මෙතෙන්ට 150යි නේ. තව පොඩි හිතනකුත් තියලා මම මේක 160න් පටන් ගන්න කියලා තමයි දුන්නේ. 160. ඒ කියන්නේ මේ කොනේ ඉඳලා 160ක් දුරින්. උඩ ඉඳලා නම් ඒක 20යි. මොකද ඔක්කොම එකම මට්ටමේ තියෙන්නේ උඩ ඉඳලා 20ක උසින්. එතකොට ඒකට 100ක් විතර ඕනේ නැහැ. ධන ලකුණ කියන්න එච්චර ලොකුවට පළලක් ඕනේ නැහැ නේ. මම ඒකට දුන්නේ 20 කියලාම තමයි. 20. ඒ කියන්නේ
දිගයි උසයි දෙක ඔය විදියට දුන්නා. හරි. එතකොට ඊට පස්සේ මොකක්ද එන්නේ? සෙකන් නම්බර් බොක්ස් එක. ඒකටත් සෙට් බවුන්ස් දෙන්න ඕන. දැන් මොකද කරන්නේ? දැන් මේක 160යි. තා 20ක් පළල තියෙනවා. 160 ඉඳලා 20ක් ගියාම 180යිනේ. මම ඒක 180 වෙන්න වෙනම ඉඩක් තිබෙන්නේ නැහැ. මොකද බටන් එක ඇතුලේ ඉඩ තියෙන මේ ලේබල් එක ඇතුලේ ඉඩ තියෙනෝනේ කොහොමද? ඒක නිසා වෙනම ඉඩක් තිබෙන්නේ නැහැ. මේ 160 න් පටන්ගෙන 20ක් දිගට තියෙනෝනේ. එහෙනම් මම අලුත් එක 180 වෙන් පටන් ගන්නවා. මොකද මේ මෙන්න මේ අගයන් ටික වැදගත්. මොකද අපි හිතමු දෙකම 150 දැම්මොත් එක ළඟ පටන් ගත්තොත් එකකට එක උඩින් එකක් තමයි එන්නේ. ඒක වළක්වන්න අපි ඔහම අගයන් දෙන්න ඕන. 180 උඩ පැත්තෙන් මේ උසනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක හැම එකෙම 20යි. ඊට පස්සේ මේක මම ගන්නවා. මොකද්ද? ඒක ටෙක්ස් බොක්ස් එකන්නේ සෙකන් නම්බර්. ඒක 100ක් දිගට. හැබැයි උස 20ම තමයි. ඊට පස්සේ බටන් එක ගත්ත මොකද වෙන්නේ? හරි, 180යි 100යි 280ක් යනවා. තව 10කුත් ඉඩ දීවොත් 290 න් පටන් ගන්න පුළුවන්. 290 න් පටන්ගෙන 20යි. බටන් එකක් දිග නිසා මම 100ක දිගට දෙනවා. උස 20යි. උස එකම සමානව හැමකේම. හරි. ඊට පස්සේ answer කියන මේ text box එක. ඒකට මොකද වෙන්නවනේ? දැන් 290යි 100යි 390යි. 390 නම් තව 10ක් තියලා 400 20 ඒකත් 100ක් දිගට 20. ඉතින් ඔන්නෝක පැහැදිලි ඇති. හැම එකෙම මේක 20යි. බලන්න මේක 20යි කියන්නේ හැම එකෙම උස. එකම මේ උසම තමයි මේකෙත් උස. ඒ විදියට තියෙනවා. මේකත් 20යි මේ දෙවැනි එක. ඒ කියන්නේ මෙන්න මේ උඩ ඉඳලා තියෙන දුර මේ මට්ටමද තමයි හැම එකෙම තියෙන්නේ. ඒක වෙනස් කරලා නැහැ. හැබැයි මුලාගේ වෙනස් කළා. ඒ කියන්නේ මෙන්න මේ තැන ඉඳලා මෙහෙට තියෙන දුර. ඒක අපි ටික ටික වැඩි කරා. මොකද එකින් එකට මේව මෙහෙට යන්නේ පැ. ඊට පස්සේ මේක ඒ අදාළ එකේ දිග ගොඩක් ඒව 100 දුන්න මේ text box 3යි button එකයි මෙන්න මෙතන විතරක් 20ක් දුන්නා. ඉතින් පැහැදිලි ඇති. ඔන්න set bounds කියන එකෙන් අපිට ඔහොම මේව ටික set කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ කෙටියෙන් ලිව්වට උත්තරේ ලියද්දී අපි මේ හැම එකටම ලියන්න ඕනේ. يعني first number.setBounds, ඊළඟ එක additional label.setBounds, second number.setBounds, calculate button.setBounds, calAnswer.setBounds. ඔය විදිහට ඔක්කොම ටික ලියන්න ඕන. ඊට පස්සේ මේවා අපි add කරන්න ඕන මේ frame එකට. frame එක හදාගෙන තියෙන්නේ. දැන් මෙතන බැලුවොත් හරි 400ෙන් 100ක් 500ක් එනෝනේ මෙතෙන්ට. ඊට වැඩිය මේකේ 550 මම දීලා තියෙන එකනේ. ඊටත් වඩා මෙහෙට ටිකක් තියෙන්න ඕන ෆෝම් එකේ සයිස් එක. ඉතින් ඒක තමයි ඒක ඒව ගැන පොඩ්ඩක් හිතන්න ඕන අපි හරියට ඩිසයින් කරද්දී. දැන් කොහොම හරි මේ හදපු කොම්පොනන්ට් පහ අපි ඇඩ් කරන්න ඕන. මේ තියෙන පහ ඇඩ් කරන්න ඕන මොනවටද? මේ ෆ්‍රේම් එකට. ඒකට එච්චර දෙයක් නෙමෙයි. මොකද කරන් තියෙන්නේ? ඇඩ් කියලා. කොහමද? ඇඩ් first number. එහෙම එකක් තියෙනවනේ. ඇඩ් first number, ඇඩ් addition label. මේ විදියට හරි මම දෙකක් ලිව්වා. ඉතින් ඉතුරු පහට, ඒ කියන්නේ first number, additional label, second number, calculate button, cal answer, පහටම මේ add එක පහක් ලියන්න ඕන මෙතන ඇතුලේ මොකද්ද කියන එක විතරක් වෙනස් කරලා. හරි, එතකොට ඔන්න ඔය ටික දානවා අපි මෙන්න මේ කොටසේ. දාලා මෙන්න calculate button මෙන්න මේක තමයි අර register අවස්ථාව, දෙවෙනි අවස්ථාව. අර event handling වල step 3 කිව්වනේ.
රෙජිස්ටර් කරන අවස්ථාව. එතකොට බීට මොකද්ද ලියන්නේ? බීට අපිට ගන්න පුළුවන් දේ තමයි එතන අපිට ලියන්න තියෙන්නේ add action listener. add action listener කියන එක එතකොට අපිට ගන්න පුළුවන් මේ add කියනකොට simple labeling වන එන්න add. හැබැයි මේකේ capital එකටම ලියන්නේ ඔන්නෝ ටික ලියවෙන්න ඕන බටන් එකට calculate button dot add action listener. ඒ කියන්නේ බටන් එකටනේ අපි register කරන්නේ බටන් එක click කරනකොට වෙන්න කියලා. එහෙනම් add action listener කියන එක තමයි මෙතෙන්ට එන්නේ මේ දෙවෙනි step එක. හරි B-ට ඔය උත්තරේ එනවා. හරි ඊට අමතර මෙන්න මෙතන මම එකක් ලිව්වේ නැහැ තව. මේ ඔක්කොම visible කරන්නත් ඕනනේ අපි. visibility එක හදන්න ඕන කොහොමද? set visible true කියලා දුන්නා නම් හරි. set visible true කියලා දුන්නා නම් ඒකත් හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට ඔය ටික ගන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි එකට, ඒ කියන්නේ අර form එක design කරන තුන්වෙනි කොටස කියලා තිබුණේ. form එක design කරන එකට මෙන්න මේ ටික හරි. මේ කෝඩ් එක මේ හිස්තැන් ටික පුරව ගන්න ඕන. ඒක දාලා මේක මෙන්න මෙතන අතරේ ලියන්නේ ඔය ටික. හරි. හිස්තැන් වලත් අපි AB දෙක කතා කරා. එතකොට ඊට පස්සේ ටික අපි බලමු මොකද කරන්න කියලා. මම අර ටික මැකුව මොකද මේකේ පැහැදිලි මදි හින්දා නැත්තම් තව ලිව්වොත්. හරි. දැන් මේක ඇතුළේ ටික හරි. ඒ කියන්නේ අර මේව ටික හදන කෝඩ් ටික ලිව්වා, සයිස් ටික දීලා ඇඩ් කරලා ඉලා set visible true කරා, button එකත් register කරා, AB දෙක අපි කතා කරා. ඊට C. C කියන්නේ අර අපි කිව්ව තුන්වෙනි step එක. ඒ කියන්නේ ඔතනින් තමයි අපි මොකද්ද button එක click කරාට පස්සේ වෙන්න ඕනි කියන එක දෙන්නේ. හරි. එතකොට එතන C ට අපිට ලියන්න වෙන්නේ action performed කියන එක. action action perform කියන එක එනවා C ට. ඊට පස්සේ බලන්න action එක ඇතුලේ මොනවද තියෙන්නේ. int f number s number first number second number දෙක තියෙනවා. f number s number දෙකම f number ගන්නේ first number dot get text. ඒ කියන්නේ මෙන්න මේකෙන් second number dot get text මේකෙන් ඒ ගන්න F නම්බර්ට S නම්බර්ට ඒ දෙක int දෙකක්. int දෙකකට කොහොමද මේ text box එකේ තියෙන ඒවා ගන්නෙ? අන්න ඒකට එතකොට මේ DE දෙකටම එකම දේ තමයි එන්නේ උතන. මොකද එන්නේ? ඒක ගින්නේ මේ text box එකේ තියෙන ඒවා integer වලට ගන්න තියෙන්නේ. එහෙනම් ඒකෙනි integer dot pass int. ඔන්නෝක තමයි මෙතන integer.parseInt first number get text integer.parseInt second number dot get text. ඔන්නෝක එතන ඉන්න ඕන. ඊට පස්සේ මේ දෙකේ එකතුව උත්තරේ මොකක් හරි variable එකකට යනවා f ට. f කියන්නේ එතන මොකද්ද? මෙන්න ඒ variable එක print කරනකොට අපිට හිතා ගන්න පුළුවන් answer කියන එක. එහෙනම් f ට එන්නේ answer කියන එක. ඊට පස්සේ g cal answer මොකද්ද? cal answer කියන්නේ මෙතනනි. මේකට අර උත්තරේ ලියන්න ඕන. integer.toString answer කියලා තියෙනවා. හැබැයි මේක ඇතුලේ ලියන්නේ කොහොමද? එහෙනම් මෙන්න මේ g කියන එකට අපි දාන්නේ set text. එතකොට ඔන්නෝක දාලා අපිට හදා ගන්න පුළුවන්. මොකද අනිත් ටික එතකොට තියෙනවනේ කෝඩ් එකේ කොහොමත්. එහෙනම් ඔන්නෝකයි වෙන්නේ. එතකොට අපිට මෙන්න මෙහෙම ටිකක් ගන්න පුළුවන්. මේකේ ඒ කියන්නේ මම මේක පොඩ්ඩක් මකන්නම්කෝ. ඇත්තට මේකේ මොකද වෙන්නේ? මෙන්න මෙතන ඉඳලා මේ A B C D E
FG කියන ටික පුරවන එක තමයි හතරවෙනි කොටස විදියට තිබුණේ. තුන්වෙනි කොටස තමයි මේක ඩිසයින් කරන එක. හැබැයි මේ ෆෝම් එක ඩිසයින් කරන එක මෙන්න මෙතන මේ HGUI ඇතුලේ වෙන වැඩක්. ඒක නිසා තමයි මම එකටම ලිව්වේ. මේකෙන් තමයි මේ ඩිසයින් එක හදන්නේ. ඊට පස්සේ මෙතන තියෙන බටන් එක ක්ලික් කරාම වෙන ඕන දේ මෙතන තියෙන මේන් මෙතඩ් එක ඔබ්ජෙක්ට් එක හදලා රන් කරන්න. ඉතින් ওই විදිය තමයි වෙන්නේ. ඉතින් අවබෝධයක් එන්නේ නැති කොහොමද මේ වගේ ෆෝම් එකක් ඩිසයින් කරලා හදන්නේ කියන එක ගැන. එහෙමනම් අපි දැන් මේ পেපර් එක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි. 6 වෙනි ප්‍රශ්නෙත් ඉවරයි කියන්නේ. 2021 পেපර් එක කම්ප්ලීට්. එහෙමනම් මේකේ මේ পেපර් එකම ඉතින් මේ පාරේ නැහැනේ. නමුත් මේකට අදාළ ගොඩක් දේවල් එන්න පුළුවන්. මේක මේ විදියයි කියන එක මේක බලලා ඒ අදාළ තැන් බලලා ගිහිල්ලා එක්සෑම් එක ලියන්න. එහෙමනම් අපි මේ වීඩියෝ සෙට් එක මෙතනින් නවත්තමු.